සුබ උදෑසනක්. අලුත් දවසක් කියන්නේ බලාපොරොත්තු බොහොම එක ආරම්භයක්නේ. ඉතින් මේ වගේ වෙලාවක විතරයි ගෙදර ඉන්න ආදරණීය අම්මලට කුංචි ස්පාසුවක් ලැබෙන්නේ. මොකද උදේ ඉඳන්ම වැඩ කළා, ගෙදර වැඩ කරන කට්ටිය එළියට ගියාට පස්සේ තමයි වින්දනී උදෑසනත් එක්ක ඔබ එකතු වෙන්නේ. ඉතින් හිරු හැමදාමත් ඔබට ආදරණීය වැඩසටහන් බොහොමයක් අරන් එනවනේ. කටර රහට වැඩසටහනත් ඒ විදිහමයි. මොකද අපේ කමත් හොයාගෙන ගිහිල්ලා ඒ ගම්වල තියෙන ආදරණීය අම්මලත් එක්ක තවත් රසවත් කෑමක් හදන වැඩසටහනන්නේ. අද දවසෙත් ඒ විදිහ රසවත් කෑමක් අපි හදන්න සූදානම් වෙනවා. මම ඇවිල්ලා ඉන්නේ අම්බලංගොඩට. මේක සති කීපයකට කලිනුත් අම්බලංගොඩට ආවා. අද දවසෙත් මම ඇවිල්ලා ඉන්නේ අම්බලංගොඩට මේ පළාතේ තවත් රසවත් කෑමක් හදන්න. අපි ඒ ආදරණීය අම්ම කෙනෙක් හොයාගෙනම අද දවසේ මොනවද හදන්න කියලා අපි හොයලා බලමු. ගහටකොළට ආදරය කරන මිනිසුන් සෑම මොහොතක්ම ගහටකොළට ආදරය කරන ගමන් ඒ පරිසරයේ වෙනස්කම් එක්ක ජීවිතය ගත කරනවා. ගමකට ආවත් ඒ ගමේ තියෙන සුන්දරත්වයේ ඒ විදිහටම තියාගෙන ඒ අය ජීවත් වෙන්න දන්නවා. ඒ විතරක් නේ, ඒ ගමේ තියෙන දේවල් එක ඔවුන්ගේ දවස ගත කරනකොට කෑම වේල සූදානම් කරගන්න එකත් ඔවුන්ගේ කටයුත්තක්. ආදරණීය අම්මා කෙනෙක් එක්ක අපි හැමදාමත් කටරහට වැඩසටහනදී රසවත් කෑම හදනවා. අද දවසෙත් ඒ විදිහේ දවසක්. අපි අද දවසේ ඇවිල්ලා ඉන්නේ අම්බලංගොඩ පොල්වත්තට. ඉතින් පරිසරයේ තියෙන සුන්දරත්වයේ වගේම මේ ගමේ අද හම්බෙච්ච අම්මත් එක්ක මම රසවත් කෑමක් හදන්න සූදානම් වෙනවා. ඉතින් මෙහෙට ආවට පස්සේ මට රේණුකාම්ම මුණ ගැහෙනවා. අම්මේ ආයිබෝන්. ආයිබෝන් පුතේ. අම්මේ කටරහට වැඩසටහන් ලංකාව පුරාම ඇවිදලා තිනවා, විවිධ පළාත් වලට ගිහිල්ලා තිනවා. මම අම්බලංගොඩටත් සති කීපයකට කලින් ආවා. ඉතින් එහෙට ආවට පස්සේ රසවත් කෑම බොහොමයක් හදන්න අවස්ථාව ලැබුණා. ඉතින් ඒ දේවල් රස බලන්නත් හැකියාව ලැබුණා. අද මට මොනවද මේ අම්මා හදන්න කියලා දෙන්නේ? අද ගෝවා කොළ පිරවුමක් තමයි හදන්න යන්නේ. ඔන්න අම්මා කිව්වා වගේම ගෝවා කොළ පිරවුමක් තමයි හදන්න සූදානම් වෙන්නේ. ගෝවා කොළ වලින් තමයි හදන්න කියන එක නමම තියෙනවානේ. ගෝවත් තියෙනවා. තව මොනවද ඕන කරන්නේ? තඹගත්ත කැරට්, තඹගත්ත අල, මුකුණු වෙන්න, රටලූණු, තක්කාලි, කරපුංචා, අමු මිරිස්, සුදු ලූණු, ගම්මිරිස් කුඩු ටිකක්, කහ කුඩු ටිකක්, ලුණු කුඩු ටිකක්, කොත්තමල්ලි කුඩු ටිකක්, වේලල බැදලා කොටාගත් බත් කුඩු. ඒ වගේම හුතේ තිරිඟු පිටිත් දාන්න ඕනි මේකට. හරි, දැන් ඔන්න ඕන කරන දේවලුත් මතක් කරා. අපි මොකද්ද කරන්න ඕනේ මුලින්ම? අපි මුලින්ම කරන්න ඕනේ මේ ගෝවා ගෙඩිය මේ වෙන් කරලා තඹ ගන්න ඕනේ. සමහරවිට ওই ගෝවා කොළ ගද්දි ටිකක් පොඩි ගෝවා ගෙඩියක්ද ගන්න ඕනේ, ටිකක් ලොකු කොළ තියෙන එකක්ද? මේ සයිස් දු ගෝවා ගෙඩියක් ගත්තාම හරි. හරි. එහෙනම් මුලින්ම කරන්න ඕනේ දේ අපි ඉස්සෙල්ලම පටන් ගමු. හරි. අපි දැන් මේ ගෝවා ගෙඩිය අපි දැන් මේ විදියට මේ ගෝවා කොළය තුවාල වෙන්නේ නැති වෙන්න හරියට ගලව ගන්න ඕනේ. අයියා මේ ඔය ගෝවා කොළය එච්චර පරිස්සම් කරන්නේ? මේක අපි ඔතා ගන්න ඕනිනේ. මේකේ තඹ ගත්තා අල ඒව සේරම දාලා මේක ඔතා ගන්න ඕනේ. එතකොට මේ ගෝවා කොළේ ලස්සනට තියෙන්නත් ඕනේ. ඔව්. ඔන්නක තමයි කියන්නේ කෑමක් හදද්දී ඒ කෑම වේලේ තියෙන ලස්සන රහ මේ සෑම දෙයක් ගැනම සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් මේ විදිහට තමයි ගෝවා කොළේ ගන්න ඕනේ. තමත් පරිස්සමට. අපි තඹ ගත්තට පස්සේ ගෝවා කොළේ මේ නාරටිය මෙතනින් මේ විදිහට කපලා ඉවත් කර ගන්න ඕනේ. ඒ කියන්නේ තඹන් ඉස්සෙල්ලා අපි ඔක කපනවද? නෑ, තඹ ගත්තට පස්සේ මේක කපන්න. ආ. ඔන්න මතක තියාගන්න ගෝවා කොළේ මෙන්න මේ නාරටිය ඉවත් කරන්න ඕනේ. හැබැයි දැන් අපිට තඹ ගන්න ඕනේ. ඕනේ. හරි, එහෙනම් තඹ ගන්න. මට ලුණු ටිකක් දෙන්න පුතේ. වතුරේකට මුල් ටිකක් දාගන්න.
අම්ම ඉස්සෙල්ල කියලා දුන්නනේ. ඒ කියලා දුන්නේ මෙන්න මේ නාරටි ඉවත් කරන්න ඕනි කියලා. ඒ මුලින්ම කියලා දුන්නට හැබැයි මේ නාරටි අයින් කරන්න ඕනි සම්බා ගත්තට පස්සේ. මං හරි නේද අම්මේ? හරි පුතේ. අම්මේ මම මේකත් ගන්නකෝ. දැන් අපි දැන් මේ වතුරේකට අපි ලුණු ටිකක් දාගන්න ඉස්සෙල්ලා. ලුණු ටිකක් දාගෙන අපි මේ කොළ මේ විදියට මන් දැක්ක අම්ම ලිපේ තියලා ගෝකොල තම්බද්දි ගෝකොලේට වතුර පිරෙන්න දෙන්නේ නැහැ. එක පැත්තක් විතරයි තැම්බෙන්න තියන්නේ. ඒ අයිය අම්මේ? ඒ පුතේ යටි පැත්තේ මේ ගෝකොලේ නාරටි හයිය හින්දා අපි ඒ පැත්ත තමයි ඉස්සෙල්ලා තැම්බෙන්න හරින්නේ. ඔන්න gedara දිහනම් හදනවා නම් ඒ විදිහට තමයි හදන්න ඕනේ. ගෝකොල ටික නම් ලිපේ තැම්බෙනවනේ. අම්මේ ඒ අතරතුරේ මොනවද අපිට කරන්න තියෙන්නේ? අපි දැන් මේ තම්බ ගත්ත අල කැරට් තියෙන නිසා අපි දැන් මේ ලූණු ටික කපා ගමු. ලූණු තක්කාලි ටික කපා ගමු. ඒ කියන්නේ අම්මේ මේ ටික කපාගෙන ඉවරලා මොනවද කරන්න ඕනේ? අපි මේ කපාගෙන අපි මේක ඔක්කොම එකට ටෙම්පරාදුවක් කරගන්න ඕනේ. හරි. ටෙම්පරාදුවක් නේ කරගන්න සූදානම් වෙන්නේ. ඔය අතරතුරේ කියන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ තමයි ගෝවා කොළ වල තියෙන ಗುಣ ගැන. ගෝවා කොළ කියන්නේ ඊටමත් ಗುಣ කෑමක් නේ. හෘදයා බාධ වලට, වියවැඩියා වලට ඒතරක් නේ. පැලීම් වලට ඊටමත් ಗುಣ කෑමක් විදිහට තමයි ගෝවා කොළ හඳුන්වා දෙන්න හැකියාවක් තියෙන්නේ. ගෝවකොළවල තියෙනවලු සීනි ඇදගැනීමේ හැකියාවක්. ඒ කියන්නේ දියවැඩියා රෝගීන්ට දවසකට දෙපාරක් විතර ගෝවකොළ කෑමෙන් ඉතාමත් ගුණදායි ශෞක්‍ය තත්ත්වයක් ඇති කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ දේවලුත් අනිවාර්යයෙන්ම අපි සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද අම්මා කෙනෙක් කෑමක් හදද්දී ගෙදර ඉන්න හැම දෙනාගෙනම හිතනවානේ. ඉතින් මං කතාවෙන් ඉස්සරහට යද්දී අම්මා නම් තක්කාලි ගෙඩි දෙක තුනකුත් කපලා ඉවරයි. ඉතින් අම්මේ තක්කාලිත් කපලා ඉවරයි කියේ තව මොනවද තියෙන කපන්න? දැන් කපන්න ඕනේ ඊළඟට අමු මිරිස්. ඔමිරි සාමාන්‍ය මේවයි කෑම් වේලක් ටික සැරට ගන්න කෑම් වේලක්ද එහෙම නැත්නම් කොහොමද? අපි මේක සැර ටිකක් අඩුවෙන් ගන්නෝ. මොකද මේක මේ පොඩි දරුවන්ට එහෙම ගොඩක් ಗುಣදායයි හින්දා. මොකද මේකේ මේ ගොඩක් එළවලු තමයි තියෙන්නේ. දැන් ඕවගේ දේකට එකතු කරන්න බෑද? හරෝල, හාල් මැස්සෝ ඒ වගේ දේවල්. මේක පුතේ මේ නිර්මාංශ ආහාරයක්. මේකට ඒකයි අපි කරවල හාල් මැස්සෝ මුකුත් එකතු කරන්නේ නැත්තේ. ගෙදර එළවල විතරක් කන කෙනෙක් ඉන්නවනම් අනිවාර්යයෙන්ම මේ වගේ ආහාර වේලක් සූදානම් කරගැනීමේ හැකියාවක් තියෙනවා. මොකද ගොඩක් වෙලාවට මාළු මස් මේ දේවල් වලට වඩා කොළ වලින් තියෙන ගුණේ ඉතාමත් වැදගත්. අපි මේ විදිහට මේ මුකුණු වෙන ටිකක් කපා ගන්නවා. දැන් නම් පුතේ මේක තැම්බිලා හොඳ ගන්නට. හරි. දැන් තමයි අර අම්මා ඉස්සලා කිව්වා වගේ අර මේ නාරටිය කපා ගන්න ඕනේ නේද? ඔව්. ඔව් නාරටිය කපලා බෙන්න ඕනේ. දැන් තමයි මේ නාරටිය කපා ගන්න. ඒ කියන්නේ ඔක ලිපෙන් බාගත්ත ගමන්ම එහෙම නැත්නම් රස්නේ පිටමද අපි ওই නාරටිය කපන්නේ? නෑ අපිට නිමුණට පස්සේ කරගන්න පුළුවන්. දාර ඉස්සලා තිබ්බ ඝනකම් ගතිය ගිහිල්ලා තියෙන්නේ නේද? ඔව්. දැන් පුතේ මේ විදියට මේක ඔතා ගන්න ඕනේ. ඒ ඔතා ගන්න පහසු වෙන්න තමයි මේ නාරටිය කපා ගන්න. එහෙනම් අම්මා දෙන්නක පිළියෙ මේ මිශ්‍රණය හදා ගන්නකම් මේක නාරටි කපන්න. අම්මේ මම මේ දැන් අයින් කරා හරි ගමේ නාරටිය? හරි පුතේ. ඔන්න ඔය ආකාරයට තමයි නාරටිය අයින් කර ගන්න ඕනේ.
අපි නාරටි ටික නම් කපා ගත්තා. ඊළඟට මොනවද අපි කරන්න තියෙන්නේ? දැන් අපි මේ මිශ්‍රණය හදාගන්න. අපි දැන් මේ කැරට් කලේ කපා ගමු. දැන් මේ තඹගත්ත අල ටිකයි කැරට් ටිකයි අපි මේ විදිහට පොඩි කරගන්න. අම්බෝ කැරට් ටිකයි අල ටිකයි නම් මේ විදිහට පොඩි කරගන්න ඕනේ. ඊළඟට මොනවද අපි කරන්නේ? දැන් අපි මේක මේ මිශ්‍රණය තෙම්පරාදු කරගන්න ඕනේ. මට පුතේ දෙන්න ওই තෙල් ටික. දැන් තෙල් රත් වෙලා අපි ඉස්සෙල්ලාම මේ කපාගත්ත සුදු ලුණු ටික දාගන්න. ඊට පස්සේ කරපුංචි ටිකක් දාගත්තා. ලුණු කපාගත්ත මුකුණු වෙන්න ටික තක්කාලි අමුමිරිස් ඔක්කොම මේකට එකතු කරමු. එකතු කරලා දැන් අපි මේකට මට පුතේ මේ ගම්මිරිස් එකනේ පිස්සෙලා ලුණු කහපුඩු ටිකයි ගම්මිරිස් ටිකක් කොත්තමල්ලි කුඩු ටිකක් දාලා හොඳට කවලම් කරගන්න. ඊට පස්සේ තමයි මේකට මේ පොඩි කරගත්ත අල කැරට් දාන්නේ. තෙල් ටික හිඳනකම් දැන් පුතේ මේක හරි. ඔන්න එහෙනම් අපි තෙම්පරාදුව නම් හදාගෙන ඉවරයි. දැන් මොකද කරන්න තියෙන්නේ අම්මේ? දැන් මේක අපි ගෝවා කොළ වලට ඔතා ගන්න ඕනේ. දැන් මේ තෙම්පරාදුව ටිකක් රස්නේ පිටනේ තියෙන්නේ. එතකොට ওই රස්නේමද අපි තඹගත්ත ගෝවා කොළ වල ඔතන්නේ? එහෙම නැත්නම් කොහොමද? නෑ පුතේ, නිවෙන්න ඇරලා මේ අපිට පහසු ඕන විදියකට කරගන්න පුළුවන්. දැන් එහෙනම් අපි අර මුලින්ම අර තඹගත්ත ගෝවා කොළ වලට තමයි මේ ඔතන්නේ නේද? ඔව් පුතේ. දැන් අපි මේ විදියට ගෝවා කොළේ තියා ගන්නවා. තියාලා මිශ්‍රණය ඔහොම දාලා මේ විදියට මේ දෙපැත්ත නවා ගන්නවා. නවලා
පේනවනේද? අර ඉස්සල්ලා අම්මා කිව්වා ගෝකොලේ තඹ ගන්නට පස්සේ අර නාරටිය කැල්ල අයින් කරන්න ඕනි කියලා. ඒ නාරටිය අයින් කරේ නැත්නම් ඔන්න ඔය ආකාරයට ලස්සනට රෝලක් විදිහට ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. පේනවනේද? ඕනම දෙයක් හදාගෙන යද්දි තමයි ඒකේ තියෙන දේවල් දැනෙන්නේ. හැබැයි මෙයාම මුලින්ම මේ දේවල් අයින් කරගත්තා. එතකොට තමයි මේ විදිහට ලස්සනට අපේ ගෝවකොලේ ලස්සනට දවට ගැනීමේ හැකියාවක් තියෙන්නේ. අම්මේ දැන් ගෝවකොල පිරවුම සූදානම්ද අම්මේ? ඔව් පුතේ දැන් මේක පිරවුම ඔතාගෙන ඉවරයි. හරි ඊළඟට මොනවද කරන්න ඕනේ? දැන් තියෙන පිටි දවටනේ තිරිඟු පිටි ටික අරගෙන දවටනේ හදාගන්න. මුලින්ම මතක් කරගන්න තිරිඟු පිටි ඕනේ කියලා. එහෙනම් දැන් තමයි තිරිඟු පිටි ටික ඕන කරන්නේ නේද? ඔව් පුතේ. හරි. දැන් අපි මේකට මට මේ ලුණු ටිකක් අරන් දෙන්න පුතේ. කහ ටිකක් ලුණු ටිකක් මේකට දාගන්න ඕනේ. ඇයි අපි කහකුඩු එකතු කරන්නේ? මේක රම්මට් පාටට බෙදෙන්න ඕනි කොහින්ද මේක කහකුඩු ටිකක් දාගන්න ඕනේ. දැන් පුතේ වතුර ටික ටික මේකට එකතු කරන්න. වතුර වතුර ප්‍රමාණයක් තියනවද? නෑ පුතේ ප්‍රමාණයක් නැහැ. අපිට අතට දැනෙන ප්‍රමාණයට දෝකේ පදමක් තියනවාද අපි වතුර එකතු කරද්දි? අපිට අතට දැනෙන පුතේ වුමනා ප්‍රමාණය. ඒ ප්‍රමාණයට දාගත්තාම හරි මේක අර ටිකක් ඝනට තියෙන්න ඕනි. දැන් ටිකක් දාන්න. දැන් ඇති. ඔන්න නේද වතුරත් එකතු කළා. අපිට අවශ්‍ය කරන පදමට සූදානම් කරගන්න ඕනේ නේද? ඔව්. දැන් මේක හොඳට කැටි නැති වෙනකම් පොඩි කරගන්න ඕනේ. දැන් අම්මේ පදම හරිද? දැන් හරි පුතේ. එහෙනම් ඔන්න අපි තිරිඟු පිටි මිශ්‍රණය සූදානම් කරගත්තානේ. ඊට අමතරව අපිට මොනවද කරන්න තියෙන්නේ? දැන් අපි මේක පුතේ මේ ඔතාගත්ත මේ ගෝවා පිරවුමේ මේ ඉරටු කැල්ල ගසා ගන්න ඕනේ. ඉරටු? ඔව්. මොකද මේක ලිහෙන්න බලනවා මේ මේ විදියට පොරවපු පිරවුම නේද? ඔව්. හරි. මේ විදියට ඉරටු කැල්ලක් ගසා ගන්නවා. හරි. ඊළඟට ඊට පස්සේ මේක මේ විදියට දවට ගන්නවා. පිටි මිශ්‍රණය මෙහෙම දවට ගන්නවා. දවටගෙන ওই බත් කුඩු එක දෙන්න පුතේ මට. මේ විදියට Thank you.
දැන් අපි මේකට ගත්ත චෙරුකු පිටි මිශ්‍රණය යන්නේ අපිට බැල්ද බිත්තර සාරු එහෙම නැත්නම් වෙන ආකාරයකට දවටනයක් සූදානම් කරගන්න මේකේ ගාගන්න මේ මිශ්‍රණය අපිට පුළුවන් පුතේ මේකට මේ කඩල පිටි පාවිච්චි කරන්න පුළුවන් අපි බිත්තර සාරු මේකට දාන්නේ මේක මේ නිර්මාංශ ආහාර වේලක් නිසා හරි අපේ ගෝවකල දවටනේ සූදානන්නේ ඊළඟට මොකද කරන්න ඕනේ දැන් තෙල් එක රත් වෙලා තියෙන්නේ දැන් අපි මේක බැද ගන්න ඕනේ අහන දෙයක් තියෙනවා දැන් අපි බත් කුඩු දවට ගත්තනේ සාමාන්‍යයෙන් ඔක් කොච්චර විතර වෙලාවක් එළිය තියෙන්න ඕනේද අපි මේක දවට ගත්තට පස්සේ පැයක් විතර තියන්න ඕනේ මොකද මේක කොලේනේ මේක අර තෙත ගතියෙන් දැම්මහම ගැලවෙන්න බලනෝ ඒකින්ද මේක ටිකක් වේලෙනකම් මේ පිටවටේ වේලෙනකම් පැයක් විතර එළියෙන් තියලා තියන්න ඕනේ අපි අර මුලින්ම තඹ ගත්තා හින්දා පොඩක් වතුර ගතිය වැඩි හින්දා ඕ ගෙදරදී එහෙම හදනවා නම් ඔන්න ඔය දේවල් ගැනත් අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඒ විතරක් නෙවෙයි දැන් අපිට අපි සූදානම් කරගෙන දවටනේ සූදානම්න්නේ අපිට තියෙන දැන් තෙල්ලේ තියලා බැද ගන්න නේද ඔව් පුතේ දැන් ඔන්න මම තෙල් එක හොඳට රත් වෙලා තියෙන්නේ දැන් දාගන්න නුනුවේ ලිපෙන් බා ගන්නව නේද? ඔව් පුතේ දැන් බදලා ඉවරයි. ගොඩක් බදෙන්න ඕනේ දැන් මේ. ඔව් දැන් මේක රන්වන් පාට වෙනකන් බද ගන්න. ලිපේ බදෙද්දී හරි අමුතු සුවඳකුත් එකතු වෙලා තියෙන්නේ. ඇත්තටම ගෝවකොළ පිරවුමක් කියලා හිතා ගන්නවත් බෑනේ. මේ විදිහට බැදිලා ආවට පස්සේ නේද අම්මේ? ඔව් පුතේ. දැන් මේක කොච්චර විතර වෙලාවක් බැදෙන්න ඕනේද? දැන් මේක රන්වන් පාට වෙනකම් බැද ගන්න ඕනේ. ඔන්න එහෙනම් රස්නෙට තියෙනවා. කරලා ගමුකෝ. මෙන්න තියෙනවා අපි හදාගත්ත ගෝවකොළ පිරවුම. අම්මේ, දැන් මේ කතා කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. සාමාන්‍යයෙන් මේ වගේ කෑමක් හැදුවාට පස්සේ අපිට කොච්චර කාලයක් තියාගන්න හැකියාවක් තියෙනවද? අපට අද දවස ඇතුළත මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒක කල් තියාගැනීම හැකියාවක් නැද්ද? බෑ පුතේ, මේක යල්ල එහෙම තියෙනවනේ. මට මේ අල එහෙම නරක් වෙන්න බලනවා. ඒක නිසා අද දවස ඇතුළත කාලා ඉවර කරගන්න පුළුවන්. හරි. එහෙනම් ඉතින් රහ බලන්න තමයි වෙලාව ඇවිල්ලා තියෙන්නේ. මම රහ බලන්නද? බලන්න පුතේ. රස්නේට තියෙන්නේ. උණුවෙන් කද්දි තමයි ඇත්තරම රහ දැනෙන්නේ. අම්මා කිව්ව දේවල් ගොඩාරියක් මේකෙදි මට මතක් වෙනවා. හේතුව තමයි අම්මා කිව්වා මේ විදිහට අපි දවට ගත්තට පස්සේ පැයක විතර කාලයක් තියන්න ඕනි කියලා. හේතුව තමයි මෙන්න මේ විදිහට ලස්සනට ගන්න ඕන නම් ලොකු කාලයක් තියන්න ඕනි. හැබැයි මේ පේනව නේද? අපි දවට ගත්ත බත් කුඩු ඉක්මනට ගැලවෙනවා. ඒකට හේතුව තමයි පැයක විතර කාලයක් තිබ්බ නැති හින්දා. මම ගෝවකොළ කාලා තියෙනවා. හැබැයි මේ විදිය කෑමක් නම් කවදාවත් කාලා නැහැ. ඇත්තටම රහයි. මොකද අල කැරට් මේ සෑම දෙයක්ම එකතු වුණාට පස්සේ හරි පුදුමාකාර රසයක් තියෙන විතරක් නෙවෙයි නිර්මාංශ ආහාරයක් නේ. ඉතින් මේ කෑමේ තියෙන ಗುಣ ඉතාමත් වැඩි. ඉතින් අද දවසේ මේ විදිය රසවත් කෑමක් මට හදන්න කියලා දුන්නට බොහොම ස්තුතියි. ඔබටත් හැකියාව තියෙනවා ලංකා පුරාම ඉන්න
අපේ රසවතුන්ට මේ විදිහ රසවත් කෑම හදලා බලන්න. ඉතරක් නෑ හදලා රස විඳින්න. අද දවසට අපිට යන්න වෙලාව ඇවිත්. නමුත් ලබන සුමානේ තවත් රසවත් ආහාරයක් හදන ගමන් අපි මොන ගහමු. ගිහිල්ලා නබට සුබ දවසක්.